චෝකන් ජනාධිපතිතුමා හම්බුනා. නෑ නෑ බාර දුන්නනේ. ඒක බාර දුන්නා මාසයක් කරා. මේ රටේ ජවතු විද්‍යාලයෙන් අවස්ථාව දුන්න ලියුම බාර දෙන්න මම අසංකරුවන් පොදුපිටිය ලී සින්හා නයවර්ගයන් සංගමේ සභාපති. ඇත්තටම අපි අද ජනාධිපති ලේකම් කාර්යාලයට නැවතාවේ ජනාධිපතිවරයා හම්බ වෙලා කියන්න මේ රටේ ජනතාවගේ වාහන කොල්ලගනවා මේ රටේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක. එතකොට මේ ලයිසන් මංකොල්ලකාරයෝ බවට අද ශ්‍රී ලංකා පොලිසිය පත් වෙලා තියෙනවා. අපි 10/7 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණයක් කළා කිව්වා මේ රටේ මේ බලහත්කාරයෙන් වාහන අත්පත් කරගන්න එක නවත්තන්න කියලා. හැබැයි මාසයක් ගිහිල්ලා ජනාධිපතිවරයා නිහඬයි. මාර්තු 1 නොවැම්බර් 1 ඉඳන් අපි හම්බුණා පොලිස්පතිවරයා. පොලිස්පතිවරයාලත් කිව්වා මේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පාවිච්චි කරලා මේ රටේ මූල්‍ය ආයතන මේ තක්කඩි මරකණ්ඩායම් යොදාගෙන මේ රටේ ජනතාවගේ වාහන කොල්ල කන එක නවත්තන්න කියලා. හැබැයි අපි ඒ වෙලේ ජනාධිපතිවරයාට අභියෝගයක් කරා පැය 72ක් දීලා 2056 කල්බදු මූල්‍ය කරන පන්ත කඩිනමින් ඒකේ මේ වාහන බලහත්කාරයෙන් උස්සන එක නවත්තලා ගැසට් එකක් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ජනාධිපතිවරයාත් නිහඬයි. එතකොට අද අපි ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා නිහඬ විරෝධතාවයක් කියලා කිව්වේ ඉතා කඩිනමින් ජනාධිපතිවරයාට පැවරල තියෙන විධිවිධාන අනුව මේ රටේ ජනතාවගේ අයිතීන් සුරකින්න කියලා. කිසිම කෙනෙක්ගේ දේපලක් බලහත්කාරයෙන් කාටවත් කොල්ලකන්න බෑ. එතකොට ඇයි මේ රජයත් දැන් දින 50ක් ගත වෙලත් ඇයි මේ රජයත් නිහඬ? එතකොට අපිට තොරතුරු වාර්තා වෙනවා දැන් මේ රජයත් බිලිබහ ගන්න මේ මූල්‍ය ආයතන ඇතැම් මේ රටේ අංක 1-2 කියන කෝටිපතිය දෙන්නේ මිලියන ගාණක් මේ පාර්ලිමේන්තු මැතිවරණයට වියදම් කරලා දිනවා. එතකොට අපිට බරපතල සැකයක් මතුවෙනවා. ජනාධිපතිවරයා ඉන්නේ මේ රටේ ජනතාව එක්කද නැත්නම් මාපියාකාරයෝ එක්කද කියලා. මාපියාකාරයෝත් එක්ක නැත්නම් ජනාධිපතිවරයාට පුළුවන් හෙට මේ පනතට ඉතා ගන්නමින් ගැසට් එකක් නිකුත් කරන්න. පැය 1-2 යන්නේ මේ මිනිස්සු ඇවිල්ලා කවදාකවත් රජයෙන් ඉල්ලන සහනයක් නෙවෙයි මේක. මේ රටේ ජනතාවගේ අයිතීන් සුරකින්න කියලා කියන්නේ අද පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක මේ රටේ මේ වාහන කොල්ල කන එක නවත්තන්න කියලා කියන්නේ. ඇයි ජනාධිපතිවරයා ඇතුළු මේ ඉන්න පොලිසිය බාර ඇමතිවරයෙක්? එතකොට මේ
කැබිනට්ගේ අගමැතිවරයයින ඇයි මෙගොල්ලන්ට බැරි මේ ජනතාවගේ පස්සන මුණ දෙන්න අද BMW ගෙන යන්නෑ අහිංසක දුප්පත් මිනිියගේ ත්‍රීරෝධරති අරංයන්නේ ඒ ගෙනියගන බලහත්කාරෙන් ගහලා එලියට අදල දාලා ගෙනියන්නේ. එතකොට මේ රටේ මිනිසුන්ගේ මෙහෙම දේපල කොල්ල කනක තවදුරටත් මේ රජය අනුමත කන්නවද කියලා මං ජනාධිපතිවරයෙන් හන අනුමත කරන්න නැත්තං ජනාධිපතිවරයාට පුළුවන් මේ දවස් ගණන් යන්න පැය දෙකේ තුනේ වැඩේ කැබිනට්ක් මේ ගැසට් එකක් නිකුත් කරන එක. එතකොට මේ පැහැදිලි ප්‍රශ්නය ඉතා කඩනමින් මේ රජයවත් තේරුම් ගත්ත නැතොත් මේ රජයේ ආයු කාලයත් බොහොම ළඟයි කියන එක ඉතා අවධානයෙන් මතක් කරන්න ඕනේ.